ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය අපිට ලෝහ අලෝහ සහ ලෝහාලෝහ විදියට ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. දැන් මෙතනින් ආවර්තිතාවගේ දැනට හාගින් තියෙන මූලද්‍රව්‍ය 118ක් වගේ ප්‍රමාණයකින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ලෝහ. ඔයාලට මේ රූපේ පේන හැටියට මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය. එතකොට ඒව තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අලෝහ. මෙතන තැඹිලි පාටින් මේ අලෝහ කියලා පෙන්වලා තියෙනවා. ඊට පස්සේ දුඹුරු පාටින් උච්ච වායු කියලා පෙන්වලා තියෙන මූලද්‍රව්‍යත් අලෝහ ගොඩටමයි වැටෙන්නේ. ඊට පස්සේ මේ කොළ පාටින් පෙන්වලා තියෙන්නේ ලෝහාලෝහ. ඒ කියන්නේ ලෝහ මූලද්‍රව්‍ය වල ගුණක් තියෙනව තරමක් අලෝහ මූලද්‍රව්‍ය වල ගුණක් තියෙනව තරමක්. මුලින්ම ලෝහ ගැන කතා කළොත් දැනට හඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය වලින් 80%ක් විතර තියෙන්නේ ලෝහ. එතකොට මේවා සමහර ලෝහ නිදහස් ලෝහ විදියට තියෙනවා. උදාහරණයක් විදියට රත්තරන් රිදී වගේ ලෝහ ස්වභාවය අපිට හම්බෙන්නේ රත්තරන් රිදී විදියටමයි. සමහර ලෝහ සංයෝග විදියට තියෙනවා. උදාහරණයක් විදියට යකඩ, ඇලුමිනියම්, මැග්නීසියම්, සෝඩියම් වගේ ලෝහ ගන්න පුළුවන්. ඒවා තියෙන්නේ ඒ ලෝහවල සංයෝග විදියට. උදාහරණයක් මේකටත් කිව්වොත් සෝඩියම් ලෝහය ස්වභාවිකව තියෙන්නේ මුහුදු ජලයේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්, එහෙම නැත්නම් ලුණු විදියට. එතකොට ඒ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් තමයි අපි සෝඩියම් ආපහු නිස්සාරණය කරලා අරගන්න ඕනේ. මේ ලෝහවල භෞතික ගුණ කතා කළොත් ප්‍රධානම දෙයක් තමයි මේවට තියෙන ආවේණික ලෝහක දිස්නයක්. මේ ලෝහ දිලිසෙනවා අපි මොන තරම් දැකලා තියෙනවා. ඊට පස්සේ ගැටීමේදී රැවුදෙන හඬක් නැංවීම. ගාන්ටාරයක් ගහද්දි ඒ සද්ද ගාන්ටාරෙන් එන්නේ ගාන්ටාර හදලා තියෙන ලෝහවලින් නිසා. ඊට පස්සේ සාමාන්‍ය උෂ්ණත්වයේදී මේ ලෝහ තියෙන්නේ ඝන අවස්ථාවේ. හැබැයි එකම මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒ මූලද්‍රව්‍යය තමයි රසදිය කියන්නේ. රසදිය ලෝහයක් වුණත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තවත් ගුණ දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා ආහන්‍යතාව සහ තන්‍යතාව කියලා. ආහන්‍යතාව කියන්නේ තුනියට තහඩුවක් වගේ තලන්න පුළුවන් කියන එක. අපිට ලෝහ කුට්ටියක් දුන්නොත් යකඩ කුට්ටියක් දුන්නේ කියන්නේ යකඩ කුට්ටිය තලලා තලලා අපිට තහඩුවක් වෙනකම්ම තලන්න පුළුවන් ඒ ලෝහය කැඩෙන්නේ නැතුව. දැන් අපි වෙන දෙයක් ගත්තොත් එහෙම අපිටම ගල් කැටයක් දුන්නා කියලා අලෝහය මේ ගල් කැටේ අපිට තල්ලා තල්ලා තහඩුවක් හදන්න බෑ. ඒ නිසා මේක ලෝහවලට අනන්‍ය ගුණයක්. ඊට පස්සේ තන්‍යතාව කියන ගුණය ගත්තොත් ඒකෙන් කියන්නේ අපි ලෝහ කුට්ටියක් දුන්නොත් ඒක කම්බියක් වෙනකන් අපිට අදින්න පුළුවන්. එතකොට ඒ ගුණයට තමයි තන්‍යතාව කියලා කියන්නේ. ඒ වගේම හොඳ තාප සහ විද්‍යුත් සන්නායකයි. ඒ කියන්නේ මේ ලෝහ හරහා තාපය හොඳින් සන්නායනය වෙනවා. ඒ වගේම විද්‍යුතය හොඳින් සන්නායනය වෙනවා. අපි විද්‍යුතය සන්නායනය කරන්න පාවිච්චි කරන කම්බිය ඇතුලේ තියෙන්නේ ලෝහ. තඹ කම්බියක් වෙන්න පුළුවන්, ඇලුමිනියම් කම්බියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තාප සන්නායක විදිහට ගත්තත් උයන් එහෙම් පාවිච්චි කරන්නේ ඇලුමිනියම් භාජන. එතකොට මැටි භාජන වලට වඩා ඇලුමිනියම් භාජන වල හොඳ තියෙන්නේ ඉක්මනින් තාපය සන්නායනය කරලා යුම් පියුම් කඩේට ඉක්මනින් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි බොහෝ විට ඉහළ ඝනත්වයක් තිබීම. භෞතික ගුණ විදියට මේව කතා කරද්දී රසායනික ගුණ කතා කළොත් මේ ලෝහ ගොඩක් කැමති එයාලගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන, එහෙම නැත්නම් කැටායන හදාගන්න. ඒ වගේම මේ ලෝහ ඔක්සිජන් සමග සංයෝජනය වෙලා හවට පස්සේ තියෙන ඔක්සිජන් සමග සංයෝගය වෙලා බාෂ්මික ඔක්සයිඩ් හදනවා. ඔක්සිජන් සමග සංයෝග වීමෙන් ඔක්සයිඩ් හැදෙනවා. ඒ ඔක්සයිඩ් බාෂ්මිකයි. බාෂ්ම විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්සයිඩ් අපි වතුරේදී කළොත් හැදෙන ද්‍රාවණය බාෂ්මික ද්‍රාවණයක් වෙනවා. උදාහරණයක් විදිහට අපි සෝඩියම් ගත්තොත් සෝඩියම් ඔක්සිජන් එක්ක එකතු වෙලා සෝඩියම් ඔක්සයිඩ් කියන බාෂ්මික ඔක්සයිඩ් හැදෙනවා. මේ සෝඩියම් ඔක්සයිඩ් කියන බාෂ්මික ඔක්සයිඩ් වතුරේදී කළොත් ඒකෙන් හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බාෂ්මික ද්‍රාවණය. මෙතනදී අපි ලෝහවලට උදාහරණ කීපයක් කතා කරමු. පළවෙනි එක විදිහට ගන්නෙ සෝඩියම්. සෝඩියම් කියන්නේ ආවර්තිතාවගේ පළවෙනි කාණ්ඩයට අයිති ලෝහ මූලද්‍රව්‍යය. ඒ වගේම තමයි මේ සෝඩියම් මූලද්‍රව්‍ය අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. ඒ නිසා තමයි මේ ලෝහය ලෝහය විදියට ස්වභාවයෙන් නොපවතිලා සංයෝගයක් විදියට තියෙන්නේ. උදාහරණයක් විදියට මුහුදේ සෝඩියම් ක්ලෝරයිඩ් විදියට සෝඩියම් තියෙන්නේ. මේ සෝඩියම් වල ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් වැඩි හින්දා.
ඒවගේම තමා ඔයගොල්ලෝ ස්කෝල් ලැබ් එකේ දගලා තියෙනවද දන්නේ නැහැ මේ සෝඩියම් අපිට යකඩ කෑල්ලක් එළියේ තියෙනවා ඇලුමිනියම් කෑල්ලක් එළියේ තියෙනවා වගේ මේ සෝඩියම් කෑල්ලක් අපිට එළියේ තියලා තියන්න තියෙනවා දකින්න හම්බෙන්නේ නැහැ සෝඩියම් සමහර විට භූමි තෙල් තුල එහෙම නැත්නම් පැරෆින් තෙල් තුල තමා ගබඩා කරලා තියෙන්නේ මොකද වාතයේ තියෙන ජල වාෂ්ප සහ ඔක්සිජන් එක්ක පවා ඉතාමත් වේගෙන් මේ සෝඩියම් ප්‍රතික්‍රියා කරනවා එයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් වැඩි හින්දා දැන් අපි කතා කළානේ ලෝහ වලට ආවේනික ලෝහක දිස්නයක් තියෙනවා කියලා හැබැයි දැන් මේ විදිහට පැරෆින් තෙල් වලින් එළියට ගත්තට පස්සේ අපිට සෝඩියම් වලේ දිස්න දකින්න හම්බෙන්නේ නැහැ මොකද එහෙම දකින්න හම්බෙන්නේ නැත්තේ අපි අර එළියේ තියලා මේ කැටලට දාන්න කලිනුත් මේක වටේට මේ සෝඩියම් කැවැල්ල වටේට ඔක්සයිඩ් පතලයක් බැඳලා තියෙනවා එතකොට ඒ නිසා මේ දිස්නේ බලා ගන්න ඕන සෝඩියම් කැලක් එළියට අරගෙන ඒක පීහකින් කපල බැලුවාම මේ කපල බලපු ගමන් අපිට කැපුම තියෙන තැනේ රිදී පාට දිස්නියක් දැක් ගන්න පුළුවන් හැබැයි ඒ දිස්නේ ටිකකින් නැති වෙලා යනවා මොකද අර කියපු ප්‍රතික්‍රියා සිද්ධ වෙලා වාතයත් එක්ක ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ඔක්සයිඩ් පතල වලින් ආවරණය වෙලා යන හින්දා එතකොට සෝඩියම් ලෝහයේ භෞතික ගුණ ගැන කතා කළොත් මේක සාමාන්‍යයෙන් අපි ලෝහයක් කියන දෙයක් වගේ නෙමෙයි මොකද ලෝහයක් කිව්වහම එකපාරටම ඔළුවට මතක් වෙන්නේ ගොඩක් තද ඝන ඝනත්වයෙන් වැඩි දෙයක් හැබැයි මේ සෝඩියම් අපිට පිහියකින් කපන්න පුළුවන් ඒ තරම් මෘදු ලෝහයක් ඒ වගේම තමයි ජලයට වඩා ඝනත්වය අඩුයි අපි කිව්ව ලෝහ පොදුවේ කතා කරද්දී ලෝහවල බොහෝ විට ඝනත්වය ඉතා ඉහළයි කියලා හැබැයි සෝඩියම් වල ඝනත්වය ජලයටත් වඩා අඩුයි අපි දන්නවා ඝනත්වය වැඩි දෙයක් සහ ඝනත්වය අඩු දෙයක් එකට එකතු කළාම ඝනත්වය වැඩි දෙය යට යනවා අඩු දෙය උඩ පා වෙනවා ඉතින් සෝඩියම් කැල්ල වතුර දැම්මහම මේ සෝඩියම් කැල්ල ලෝහයක් වුණත් වතුර ගිලෙන්නේ නැහැ ඊට පස්සේ මේ සෝඩියම් විද්‍යුත් සහ තාප සන්නයනයේදී හොඳ සන්නායකයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් ඒ වගේම අපි සෝඩියම් ලෝහයේ රසායනික ගුණ කතා කළොත් සෝඩියම් ලෝහය ඔක්සිජන් සමග ප්‍රබලව ප්‍රතික්‍රියා කරනවා වාතයේ තියෙන ඔක්සිජන් එක්කත් ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා මේ ලෝහයේ ඔක්සයිඩ් හදනවා දැන් අපි කලින් කිව්ව ලෝහයක් වාතයේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් බාෂ්මිකයි කියලා. එතකොට මේ හැදෙන්නේ බාෂ්මික ඔක්සයිඩය. ඒ වගේම තමයි මේ සෝඩියම් සිසිල් ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව හදනවා. දැන් අපි කලින් කිව්වා මේ ලෝහයේ ඔක්සයිඩය අරගෙන වතුරේ දැම්මත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනයි කියලා. මෙතනදී මේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉතාමත් ඉහළයි. එතකොට සෝඩියම් කෑල කෙලින්ම ජලයට දැම්මහම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට පත් වෙමින් හයිඩ්‍රජන් වායුව පිට කරමින් ඉතාමත් වේගෙන් ප්‍රතික්‍රියා වෙනවා. දැන් මේ සෝඩියම් වතුරත් එක්ක මෙහෙම වේගෙන් ප්‍රතික්‍රියා කරනවා නම් මෙච්චර ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා නම් තනුක අම්ලයක් එක්ක දැම්මොත් ඒ ප්‍රතික්‍රියාව ගොඩාක් ප්‍රචණ්ඩ විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේක මෙහෙම කිව්වට ලැබ් එකේදීත් මෙහෙම කරලා පෙන්වන්නේ නැහැ. ගොඩක් අනතුරුදායක ප්‍රතික්‍රියාවක් හින්දා. ඒ නිසා මතක තියාගන්න මෙතෙන්දිත් වෙන්නේ ලෝහයේ ලවණයක් හැදෙන්නේ. කලින් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. මෙතන ලෝහයේ ලවණයක් කිව්වහම අපි ගන්න තනුක අම්ලය H2SO4 නම් හැදෙන්නේ සෝඩියම් සල්ෆේට්. ගත් අම්ලය HCl නම් හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ගත් අම්ලය HNO3 නම් හැදෙන්නේ සෝඩියම් නයිට්‍රේට්. ඒ විදිහට අම්ලයට අනුරූපව තමයි ලවණ හැදෙන්නේ. ඒ වගේම හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව බොහොම අනතුරුදායක ප්‍රතික්‍රියාවක්. අපි සෝඩියම් ලෝහය මෙහෙම නිස්සාරණය කරලා ගන්න මොකද? අපි දැන් කිව්වා මුහුදු ජලයේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වලින් තමයි සෝඩියම් ලෝහය නිස්සාරණය කරලා ගන්න කියලා. හැබැයි ඇයි මෙහෙම අපි සෝඩියම් ලෝහය නිස්සාරණය කරලා ගන්නෙ? ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි රත්තරන් රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවීමට. ඒ වගේම කාබනික රසායන විද්‍යාවේදී ඔක්සිහාරකයක් විදිහට ගන්න සෝඩියම් සංරසය. මේ සංරසය කියන්නේ යම් ලෝහයක් රසදියත් එක්ක මිශ්‍ර කරලා හදන දෙයක්. එතකොට මේ සෝඩියම් සංරසය හදන්නත් අපිට සෝඩියම් ලෝහය ඕන වෙනවා. ඒ වගේම ටයිටේනියම්, සර්කෝනියම් වැනි සංයෝග, මේවා ලෝහමය සංයෝග. දැන් මේ ටයිටේනියම්, සර්කෝනියම් කියන ලෝහ අපිට ඕන නම් ඒ ලෝහය ඒ සංයෝග වලින් වෙන් කරලා ගන්න අපි සෝඩියම් පාවිච්චි කරනවා. ඒ වගේම ඩෙනිම් රෙදි වර්ණ ගන්න
ඕන කරන සායම් නිපදවන්න ඒ වගේම කහ පැහැති ආලෝකය විහිදවන විදුලි ලාම්පු සඳහාත් මේ සෝඩියම් ලෝහය භාවිතා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මැග්නීසියම් කියන ලෝහය ගැන. මැග්නීසියම් කියන්නේ ප්‍රතික්‍රියාශීලී හැබැයි සෝඩියම් තරම් නැහැ සැහැල්ලු ලෝහයක්. මේකත් ප්‍රතික්‍රියාශීලී නිසා නිදහස් ලෝහයේ විදිහට ස්වභාවය හොයාගන්න හම්බෙන්නේ නැහැ. මුහුදු ජලයේ තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් විදිහට තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නේ. දැන් මේක වාතයට විවෘත කරලා තියෙද්දි අර ප්‍රතික්‍රියාශීලීත්වය ඇති වෙන නිසා ඔක්සයිඩ් පටලයක් මේ ලෝහය වටා බැඳෙනවා. ඒ නිසා අපිට දිස්නයක් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි වැලි කඩදාසියකින් මැදලා මේ ඔක්සයිඩ් පටලය අයින් කළාම අපිට සාමාන්‍ය ලෝහයක දකින්න හම්බෙන දිස්නය දැක් ගන්න පුළුවන්. භෞතික ගුණ කතා කළොත් මැග්නීසියම් ලෝහය සෝඩියම් වගේ නෙමෙයි ජලයට වඩා ඝනත්වය වැඩි. ඒ කියන්නේ මේ ඝනත්වය වැඩි නිසා අපේ මැග්නීසියම් ලෝහය ජලයට දැම්මට පස්සේ ජලයේ ගිලීමක් දකින්න හම්බෙනවා. ඒ වගේම ඉහළ තාප හා විද්‍යුත් සන්නායකයක්. හොඳට විද්‍යුතය සන්නායනය කරන වගේම හොඳට තාපය සන්නායනය කරන්න පුළුවන්. දැන් මැග්නීසියම් ලෝහයේ රසායනික ගුණ ගත්තොත් අපි වාතයේ රත් කළාම මැග්නීසියම් ලෝහය දීප්තිමත් සුදු දැල්ලක් එක්ක ගිනි ගන්නවා. මේ සුදු දැල්ලත් එක්ක ගිනි ගත්තට පස්සේ අපිට දැක් ගන්න හම්බෙනවා එතන තියෙනවා සුදු පාට කුඩු జాතියක්. මේ සුදු පාට කුඩු විදියට තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. අපි දන්නවා ගිනි ගන්නවයි කියන්නේ මොකක් හරි දෙයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වීමන්නේ. එතකොට අපි කලින් කතා කළා වගේ ලෝහයක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා එයාගේ බාෂ්මික ඔක්සයිඩය හදනවා. මෙතනදී හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. ඒක තමයි සුදු පැහැති කුඩක් විදිහට අපිට දකින්න හම්බෙන්නේ. ඊළඟට මැග්නීසියම් ලෝහය සිසිල් ජලයත් එක්ක එච්චර ප්‍රතික්‍රියාවක් දක්වන්නේ අපිට ප්‍රතික්‍රියාවක් දක්වනවා පේන්නේ නැහැ. හැබැයි උණු ජලය ගත්තොත් ඒ උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙනවා අපිට පේනවා. මේ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩය සමග හයිඩ්‍රජන් වායුව හැදීම. අපි සෝඩියම් සම්බන්ධයෙන් කිව්වා, අපි කිව්වා සෝඩියම් වතුරේදී කළාම වතුරට දැම්මහම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩයයි හයිඩ්‍රජන් වායුවයි හැදෙනවායි කියලා. මෙතනත් ඒ විදිහමයි. හැබැයි සෝඩියම් සිසිල් ජලයේදී ප්‍රතික්‍රියා වුණා, මැග්නීසියම් සිසිල් ජලයේදී ප්‍රතික්‍රියාවක් වුණා. පොඩ්ඩක් රත් කරන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව වෙන්න. උණු ජලයේ තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ වගේම මේ මැග්නීසියම් අර සෝඩියම් වගේ වාතයේ තියෙන ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙනවා අඩුයි. හැබැයි අපි හුමාලයේ ගත්තොත් හුමාලයේ කියන්නේ ජල වාෂ්පම තමයි. හැබැයි අපි රත් කරලා යවන්නේ ලොකු තාපයක් එක්ක යවන්නේ. එතකොට මේ තාපය නිසා මැග්නීසියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හැදෙනවා. මෙතෙන්දි පටල ගන්න එපා. හුමාලය කියන්නේ ජලය නිසා හැදෙන්න ඕනේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන් මේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනම හයිඩ්‍රොක්සයිඩ් යන හැදෙන්න ඕනේ කියලා. හැබැයි මෙතන හුමාලයේ විදියට නිරාවරණය වීමෙන් වෙන්නේ මැග්නීසියම් වල මේ යම්කිසි ප්‍රතික්‍රියාවකට අවශ්‍ය තාපය තමයි වැඩිපුර හුමාලයෙන් ලැබෙන්නේ. එතකොට අවට තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හදා ගන්නවා. ඒ වගේම අර ජලයත් එක්ක යම් ප්‍රතික්‍රියාවක් වෙන හින්දා හයිඩ්‍රජන් වායුවත් හැදලා පිට වෙනවා. ඊළඟට තවත් අපිට රසායනික ගුණයක් ගන්න පුළුවන්. මැග්නීසියම් තනුකාම්ලත් එක්ක වේගෙන් ප්‍රතික්‍රියා කරලා අදාළ මැග්නීසියම් ලවණ, ඒ කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වෙන්න පුළුවන්, මැග්නීසියම් නයිට්‍රේට් වෙන්න පුළුවන්, මැග්නීසියම් සල්ෆේට් වෙන්න පුළුවන්, ඒ ලවණයත් එක්ක හයිඩ්‍රජන් වායුව හදනවා. ඉතින් මේකත් අර අපි පොදු ගුණ කතා කරද්දී කතා කරලා ලෝහයක් තනුකාම්ලත් එක්ක ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඒ වගේම එයාගේ ලවණය හදා ගන්නවා. දැන් මේ මැග්නීසියම් ලෝහයේ භාවිත අවස්ථා ගත්තොත් අපි මිශ්‍ර ලෝහ හදන්න ගන්නවා. ඇලුමිනියම් සහ මැග්නීසියම් මිශ්‍ර කරලා හදන මැග්නීසියම් කියන මිශ්‍ර ලෝහය. මේ මිශ්‍රණය සැහැල්ලු ශක්තිමත් විකාදනයට, ඒ කියන්නේ මලකඩ කෑමට ඔරොත්තු දෙන ලෝහයක්. ඒ නිසා ගුවන් යානා කොටස් නිපදවීම, රථ වාහන කොටස් තැනීමට එහෙමත් මේ ලෝහය භාවිත කරනවා. ඊළඟට ඖෂධ නිපදවීමටත් මැග්නීසියම් ලෝහයේ භාවිත අවස්ථා තියෙනවා. අපි මිල්ක් ඔෆ් මැග්නීසියම්, මැග්නීසියම් ක්ෂීරය කියලා දෙයක් භාවිත කරනවා ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් වලදී. එහෙම එතකොට මේ ඖෂධ නිපදවන්නේ මැග්නීසියම් ලෝහයේ සංයෝගල භාවිතයෙන්. ඊට පස්සේ අපි විකාදනය වැළැක්වීම සඳහා කැපෙන ලෝහයක් විදිහට භාවිත කරනවා. මේකෙන් අදහස් වෙන්නේ මේ මැග්නීසියම් වල තියෙන ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි නිසා අපිට ඒක වෙන ලෝහයක් එක්ක සම්බන්ධ කරලා තිබ්බොත් ඒ ලෝහයේ මැග්නීසියම් වලට වඩා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි නම්
අපිට මේ ලෝහය විකාදනයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් අපි රේල් පීල්ලක් ගමු. අපි මේ රේල් පීල්ල මලකඩ කාලා දිරාපත් වෙන එක වළක්වන්න දැන් රේල් පීල්ල හැදලා තියෙන යකඩ වලින් අපි මේ යකඩ වලට වඩා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි මේ මැග්නීසියම් කුට්ටියක් මේ රේල් පීල්ලත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ යකඩ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා යකඩවල ඔක්සයිඩය හදාගන්න උත්සාහ කරද්දී එයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මැග්නීසියම් ලෝහය ඒ උත්සාහය නවත්තලා එයා ඉක්මනට විකාදනය වෙන්න බලනවා. එතකොට විකාදනය වැඩිපුර සිද්ධ වෙන්නේ මේ මැග්නීසියම් කියන ලෝහය. ඒ නිසා දවෙන මැග්නීසියම් ලෝහය විකාදනය වෙන මාරු කරන්න පුළුවන්. හැබැයි අපිට ආරක්ෂා කරගන්න ඕන වෙන අර රේල් පීල්ල එහෙම නැත්නම් වෙනත් ලෝහය අපිට විකාදනයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ විකාදනයේ වැළැක්වීම සඳහා කැප වෙන ලෝහයක් විදියට මැග්නීසියම් භාවිත කරන්න පුළුවන් කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අලෝහ සහ ලෝහාලෝහ ගැන. මේ පාඩමේ අන්තිමට තියෙනවා රසායනික සූත්‍ර පිළිබඳව කොටසකුත් කතා කරන්න. අපි මේ ඉතුරු ටික ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එතකොට මේ අපේ පාඩම ඉවර වෙනවා. අපි ඉදිරි පාඩම් සම්බන්ධයෙන් කතා කරමු. Subscribe කරලා එකතු වෙන්න Chemistry Official අපේ YouTube channel එකත් එක්ක.